දෙනාටම සුපින්වත්නි දහම් ඔසුවෙන් ඔබේ හිතසුව සදනු පිණිස අදත් බෞද්ධ රූපවාහිනී නාලිකාව ගෙනෙන දායකත්ව ධර්මදේශනාව විකාශනය කරන්නටයි අපේ සූදානම මේ උතුම් වූ සද්ධර්මදේශනාව පවත්වන්නට ඔබ අප සම කෙරෙහි මෙත් සිතින් වැඩමවා වදාළ කඳාන පොල්පිටිමූකලාන අශෝකාරාම වාසී සිරි විමලසිරි ඉංග්‍රීසි දහම් පාසලේ ගරු ප්‍රධානාචාර්ය ශාස්ත්‍රපති පූජ්‍යපාද පොල්පිටිමූකලානේ පන්නසිරි ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේ පළමුවෙන්ම අප සියලු දෙනාම එක්ව සාදු නාද පවත්වා පිළිගනිමු සාධෝ 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 පින්වත්නි අද දවසේදී මේ ධර්ම දේශනාව වෙනුවෙන් තමන්ගේ සදැහැති දායකත්වය ලබා දී කටයුතු කරන්නේ ගලගෙදර වැක්තෑව හපුගහගොඩ වත්තේ පදිංචි IRH වීරසේකර මහත්මිය දූතරුවන් ඇතුළු ඥාති පිරිස ඒකරාශීවයි මෙහි දායකත්වය ලබා දී කටයුතු කරන්නේ. මේ මතක් කිරීමත් සමගින් අපි සියලු දෙනාම ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට මත්තෙන් තිසරණ සහිත පංචශීලය සමාදන් වෙමු. ඒ සඳහා සාදුනාද පවත්වා නමස්කාර පාඨය තෙවරක් සජ්ජායනා කරමු. සාධෝ 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 අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණ ගමනං සම්පූර්ණං නාම බන්තේ පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාද වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාද වේරමණී සික්ඛාපදං සමාදියාමි රාමේරය මජ්ජපමා දත්තාන වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දත්තාන වේරමණී සික්ඛාපදං සමාදියාමි සරණේන සද්දින් පංචශීලං ධම්මං සාධුකං සුරක්ඛිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදේත ආම බන්තේ සද්ධෝ සමන්ත චක්කවලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තෝ සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නහි පාපං කතං කම්මං සජ්ජකීරං වමුච්ඡති දාන්තං බාලමං වේති බස්මච්ඡන්නෝව පාවකෝති යස්ස පාපං කතං කම්මං කුසලේන පිඨියති සෝ ඉමං ලෝකං පදාසේති අබ්බාමුත්තව චන්දිමාති මේ අවස්ථාවට වැඩම කොට වදාළ යතිගෞරවාර අවසරයි ගලගෙදර ප්‍රධාන සංඝනායක වැත්තේ ශ්‍රී පුෂ්පාරාම විහාරයේ විහාරාධිපති වැත්තේ ධම්මාලංකාර මාහිමිපාණන් වහන්සේ වරා ප්‍රමුඛ පූජනීය මහා සංඝරත්නයන් අවසරයි සද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි ඔබ සියලු දෙනාම සූදානම් වෙන්නේ කල්ප ගානකට පසුව මේ ලෝකයේ පහළ වී වදාළ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නට අපේ සමාජයේ ඉන්න බොහෝ දෙනෙකුට හරියටම තේරෙන්නේ නැති සහ තේරුම් ගන්න උත්සාහ නොකරන ප්‍රධාන කාරණාවක් ගැන තමයි අද අපි කියලා දෙන්න කල්පනා කරේ ඒ තමයි ඒකේ එක ප්‍රතිකරක් තමයි මම කියලා දෙන්නේ ඒ මුලින් මාතෘකා කරපු ගාථා රත්නයන්ට අනුකූලව මේ කර්මය කියන එක ඒ කර්මය විපාක දෙන ආකාරය ඒ කොයි විදිහටද අපිට විපාක දෙන්නේ කියන මෙන්න මේ කාරණාව ඉස්මතු කිරීම තමයි අපි මේ දේශනාවේදී කල්පනා කළේ දැන් බුදුරජාණන් වහන්සේ අපිට කියලා තියෙනවා අපි කර්ම සිදු කරනවා හයින් වචනයෙන් සහ මනසින් එතකොට සමහර කර්ම ලෝභය මුල් වෙලා සමහර ඒවා ද්වේෂය මුල් වෙලා සමහර ඒවා මෝහය මුල් වෙලා ක්‍රියාත්මක වෙනවා සමහර කර්ම අලෝභය ඒ වගේම අද්වේෂය ඒ වගේම අමෝහය මුල් වෙලා ක්‍රියාත්මක වෙනවා එතකොට අර මුලින් කියපු මූල ලෝභ ද්වේෂ මෝහ කියන මූල මූලික වෙලා කරන කර්ම වලින් අපට අහිතකර ප්‍රතිඵල තමයි ලැබෙන්නේ අලෝභ අද්වේෂ අමෝහ කියන ඒ මූලයන් මුල් වෙලා කරන කර්ම වලින් හිතකර ප්‍රතිඵල ලැබෙනවා දැන් අපේ රටේ සහ ලෝකයේ ඉන්න බොහෝ දෙනෙක් හිතනවා මේ කර්මය කියන එක ඒ විදිහට ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා නිසා ඒත් බොහෝ වෙලාවට බය නැතුව අකුසල කර්ම කරන්න පෙළඹිලා තියෙනවා අද ඉතාව පහසුවෙන් බොහෝ අය මේ අකුසල කර්මවල නිරත වෙලා ඉන්නවා ඒ අය හිතන්නේ අපට ඒවෙන් කිසිම විපාකයක් ඇති වෙන්නේ නැහැ මේ ඉන්නකම් කාලබීල විනෝදෙන් ඉඳලා යන්නයි අපිට තියෙන්නේ කියලා බොහෝ අය හිතන්නේ මේ මනුෂ්‍ය ලෝකයක් අපිට ලැබිලා තියෙන්නේ මේ ඉන්නකම් විනෝද වෙලා යන්න කියලා ඉතින් උඟාක් අය කියනවා නිරන්තරයෙන්ම වචනයකුත් මේ ජීවිතේ තිබෙන්නේ විඳීමට මිසක් විඳවන්නත් නෙවෙයි කියලා ඒවා නිකන් ඉතාම ඉහළ තලයේ අති බැරෑරුම් දාර්ශනික ප්‍රකාශ ඇටියටයි සමහර මෝඩ පුද්ගලයෝ ලංකාවේ සලකන්නේ. ඉතින් මේ කර්මයේ ක්‍රියාත්මක වන ආකාරය හරිය දන්නේ නැතිකම නිසා. ඒක බුදුරජාණන් වහන්සේ අපිට කියලා දුන්නා නහි පාපං කතං කම්මං සජ්ජු කීරං වමුච්ඡති. දහන්තං බාල මන්වේති බස්මච්ඡන්නෝ පාවකෝ කිය. ඒ කියන්නේ යම් කෙනෙක් කරන ලද අකුසල කර්මය අපි අර මීදෙනුන්ගෙන් මීකිරි අරගෙන එළදෙනුන්ගෙන් එළකිරි අරගෙන ඒවට කිරිමෝරු ආදිය දාලා කෑමට ගන්නා මීකිරි ඒ දීකිරි ආදිය හැදෙනවා වගේ මේ යම් කෙනෙක් කරන ලද අකුසල කර්මය එකපාරටම විපාක දෙන්නේ නැහැ කියනවා දහන්තං බාලමන් වේති බස්මච්ඡන්නෝ පාවකෝ අලුවට සංගීලා දෙන ගිනි පුපුරු වගේ අර අඥාන පුජ්‍යලයා දවමින් ඒ
විපාක ක්‍රියාත්මක වෙනවා කියලා අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒතර මෙන්න මේ කාරණාව බොහෝ අයට තේරුම් ගන්න අමාරු නිසා මුගත්ත බලාපොරොත්තු වෙනවා මේ දැන් කරන අකුසල කර්ම විපාකේ ඒ වෙලාවෙම හම්බෙන්න ඕන කියලා. එහෙම හම්බුනේ නැතුව මේගොල්ලෝ හිතනවා පව් කරාට ඇති ප්‍රශ්නයක් නැහැ කියලා. දැන් මේ රටේ ඉන්න සමහර බෞතරයක් පුදුම විදියට සත්තු මරනවා. මරනවා කියන්නේ පුදුම මැරිල්ලක් මරනවා. බය නැතුව මරනවා. දැන් මම හිතන්නේ කෝටි සංඛ්‍යාත සත්වෝ ලෝකේම එක දවසට මැරෙනවා. දැන් හරක්, ඌර, කුකුල්ලු, එළුවෝ, බැටළුවෝ ආදී සත්වයෝ. එතකොට මාළු මේ වගේ සමහර සත්ව ආහාර පිණිසම විශාල ප්‍රමාණයක් ඝාතනය කරනවා මරනවා. සමහර සත්වයන් ඒ ආහාර පිණිස නෙමෙයි නිකනුත් මරනවා. දවිය මදුරුව වගේ සත්තු, සර්පයන් වගේ සත්තු, වෙන ගෙවල් වල ඉන්න කරපොත්ත වගේ සත්තු, සමහර කූඹියෙන්දත් පුළුවන්. ඒතර විවිධ සත්තුම මේ මරනවා ඉතින්. ඉතින් සමහර හිතන්නේ එහෙම මැරුවා කියලා ඇති වෙන විශේෂ ඵල විපාකයක් නැහැ කියලා. මොකද ඒගොල්ලෝ බලනවා එහෙම මරලා තියන අය ඉන්නව හොදට යහතින් ඉන්නව. දැන් හරක් මරන මිනිස්සු යහතින් ඉන්නව පේනවා. ඌර මරන මිනිස්සු යහතින් ඉන්නව පේනවා. කුකුල්ලු මරන මිනිස්සු යහතින් ඉන්නව පේනවා. ඉතින් ඒ වගේ ඒගොල්ලන්ගේ ව්‍යාපාර එන්නේ දියුණු වෙනවා පේනවා. අද ගිය වාහනේ නෙමෙයි හිට යන්නේ. හිට ගිය වාහනේ නෙමෙයි අනිද්ද යන්නේ. අද ඉන්න ගේ නෙමෙයි ඊළඟ දවසේ ඉන්නේ. අතර පායට වැඩකාරයෝ හිඳිරිස්සාවක්වත් නැහැ. එතකොට සාමාන්‍ය හොඳට සිල් රැකගෙන භාවනා කරගෙන යහපත් ලෙස ඉන්න මිනිස්සයා ගැන මෙන්න වාර්තා වෙනවා පිළිකාවක් හැදිලා කියලා. එතකොට ජාතාව කල්පනා කරනවා බුද්ධාගම මොකද්ද? අර මිනිස්සු මේ හොඳට කිසිම හිඳිරිස්සාවක්වත් නැතුව ඉන්න මේ අහිංසක පන්සිල් රැකගෙන අටසිල් රැකගෙන ඉන්න යහපත් මිනිහටමනේ මේ සේරම ඇහෙනේ කියලා මිනිස්සු හිතනවා බුද්ධාගම මොකද්ද කියලා. එතකොට මේ තේරෙන්නේ නැතිකම. මොකද තේරෙන්නේ නැත්නම් මේ කර්මයේ ක්‍රියාත්මක වන හැටි. සමහර ඒවා මේ ජීවිතේදීම ලැබෙනවා. ditta ධම්ම වේදනීය. සමහර ඒවා උපපජ්ජ වේදනීය. දැන් අපි දැක්ක පෞගිය දවස්වල වෙච්ච ජල ගැල්මේදී. ඉතා දරන්ත මේ විදිහේ මහා ව්‍යසනයන් රාශියක් සිද්ධ වුණා. ඒකෙදී විසි ගණනකට අධික පිරිසක් බලන්න වැලලිලාම හස් කඳු වලට යට වෙලා නැති වෙලා ගියා. බලන්න මොනතරම් ශෝචනීය තත්ත්වයක්ද කියලා. ඒගොල්ලන්ගේ මේ ජීවිතේ වලොත් එහෙම යහපත්. ඒගොල්ල සමහරවිට කාටවත් කරදරයක් නැහැ. එතකොට පිරිසහන ඇයි එහෙම දේවල් වෙන්නේ කියලා. හැබැයි ඒක මම සඳහන් කරේ යම් කෙනෙක් කරන ලද අකුසල කර්මය විපාක දෙන්නේ අලුයට සංගිලා තියෙන ගිනි පුපුරු වගේ සංගිලා ඉඳගෙන. එතකොට අන්න දැක්කද අපි දන්නේ ඒ අය ඒ කොයි විපාකයේද ලැබුවේ කියලා. ඒ ඇත්තෝ ඒ යට වෙලා මැරෙද්දී මොන විදිහේ කර්ම විපාකයකටද යටත් උනේ කියලා කියන්න ශක්තියක් මටත් නැහැ, මං හිතන්නේ ඔබටත් නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේ වැඩ සිටියනම් ඉලක්කගතව කියලා දෙනවා මෙන්න මේ අකුසල කර්මයට මේ විපාකය හම්බුනේ කියලා. ඊළඟට මහරජාණන්සේ නමකට ඒක ප්‍රකාශ කරන්න පුළුවන්. මනසෙන් ගත් දිනු කරපු සමාධිගත භාවයේ දිනු කරපු උත්මයකට කියන්න පුළුවන් මෙන්න මේ අකුසල කර්මය තමයි මේ විපාකේ ගෙනාවේ කියලා. අපි දකින්නේ අනේ අහිංසක මිනිස්සෙක් පස් කන්දකද යට වුණා. දැන් අහිංසකයි. හැබැයි පෙර හිංසාකාරී වැඩ කෙරිලා ඇති. දැන් බලන්න මුගලන් හාමුදුරුවෝ ඉතාම බිරිදි බල සම්පන්න මහා බල සම්පන්න මහරහතන් වහන්සේ වමස්සාවක අන්තිමේදී හොරුන්ගේ ගුටි කාලා හොරුන්ගෙන් ගුටි කාලා පුරුසම්පාණ්ඩ සිද්ධ වුණා. එතකොට භික්ෂුන් වහන්සේලාට මේක බොහෝම වික්ෂිප්ත භාවයක් ආවා. මේ තරම් මහා බල සම්පන්න වූ බිරිදි බල සම්පන්න තාවයක් තියෙන යම්කිසි ශක්තිමත් පුරුෂයෙක් දික් කරපු අතක් නැවීමට ගත කරන කාලයටත් වඩා ඉක්මනින් නවපු අතක් දිගාරින්ද ගත කරන කාලයටත් වඩා ඉක්මනින් මේ විශ්වයට පුන්නතාවක් වමන ගිහිල්ලා මේ ශක්තියක් තියෙන ඉර්ධි බලයක් තියෙන මුගලන් මහරහතන් වහන්සේට හොරුන්ගෙන් ගුටි කාලා තිරුවම්පාණ්ඩ සිද්ධ වුණා. මේක මුගලන් මහරහතන් වහන්සේ වගේ උත්තමයෙකුට ගැළපෙන්නේ නැහැ කියලා
බුදුරජාණන් වහන්සේට භික්ෂුන් වහන්සේලා ධම්සභා මණ්ඩපයේදී ප්‍රකාශ කළා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ඔය මුගලන් වගේ ශ්‍රාවකයෙකුට ඒක සුදුසු වෙන්නේ නැහැ වෙන්න පුළුවන්. නමුත් සංසාරයේ කරපු අකුසලයට නම් ඒක සුදුසුයි. සංසාරයේ කරලා තියෙන ඒ කර්මයට, අකුසල කර්මයට ඒක ගැලපෙනවා. එතකොට භික්ෂුන් වහන්සේලා විමසා සිටියා, ස්වාමීනි මොකද්ද මේ අකුසල කර්මය? එතකොට පෙන්වලා දුන්නා ඒ කාලේ ඔය මුගලන් හාමුදුරුවෝ එක කෙළඹි පුත්‍රයෙක් වෙලා ඉපදිලා ඉන්න කාලේ, ඒ කියන්නේ එක ස්වාමියෙක් වෙලා ඉන්න කාලේ එතුමාට හිටියා මේ දුෂ්ට සතිරි ස්වාමි දේනියා. ඒ කියන්නේ සාමාන්‍ය වචන වලින් කියනවා නම් මේ දුෂ්ට සතිරි ලේලියෙක් හිටියා. දැන් අපි දන්නවනේ මේ සමාජවල ඒ වගේ දුෂ්ට සතිරි ලේලියෝ ඉන්නවනේ. සමහර නැන්දම්මලට, සමහර මාමලට ඒ වගේ දුෂ්ට සතිරි ලේලියෝ හම්බ වෙනවා. හම්බුනාම ඉතින් ජීවිතේ ඉතින් ආයෙ ඉවර කරලම දානවා. නේද? මාතර මේ දින්නත් ඇයට එහෙම කවුරුත් නැතුව ඇති. නමුත් මේ රටේ ඒ වගේ අය ඉන්නවා. ඒ වගේම දුෂ්ට සතුරු බෑනලා ඉන්නවා. ඉතින් ඒ වගේ අය හම්බුනාට පස්සේ අර පුතාගේ, දැන් අපි ගත්ත දුවගේ තියෙන ගුණාත්මක භාවය, ගුණාංග සේරම මකලා දානවා අර දුෂ්ට සතුරු බෑන විසින්. ඒ කියන්නේ ඒ දුවට ආපෝ අම්මට තාත්තට උදව් කරන්නේම දෙන්නේ නැහැ. එයාව සේරම මර්ධනය කරනවා. ඉතින් අර පෞල් ජීවිතයක් ගෙනියන්න ඕන නිසා අර මනුස්සයා කියන එකට යටත් වෙලා එහෙම ගමනක් යනවා. ඉතින් ඇත්තටම කියනවා නම් කොණ්ඩ කඩලා දානවා. කොණ්ඩට ලේසර් කිරණක් ගානවා, ගාපුවම කඩලා යනවා. ඊළඟට දැන් අර මේ දුෂ්ට සත්‍යෙ ලේලිත් මොකද කරන්නේ? පුතාලට ගානව කොණ්ඩට ලේසර් කිරණ. ගාපුවම එයාගේ කොණ්ඩ පණ නැති වෙලා යනවා. අපේ රටේ ඉන්න බොහෝ පුතාලාගේ කොණ්ඩ පණ නැහැ. බාන කල්පනා කරලා ඒ ලේලි කියන්නේ යමක්ද? ලේලි කිව්වොත් එයා ඔළුවෙන් හිටන් ඉඳි කියලා, ආ ඔළුවෙන්ද හිටන් ඉන්න ඕන කියලා හිටන් ඉන්නවා. ඒ වගේ කොන්ද නැති අය ඉන්නවා. ඉතින් ඒ නිසා ඒ වගේ අය මොකද කරන්නේ? අම්මටයි තාත්තටයි පුළුවන් තරම් ඒ අදන්තේත්තන් වැඩ කරනවා, අරය කරවනවා. ඉතින් මෙයා ලේසියෙක් කෙනෙක් නෙමෙයි. මේ අවාසනාවකට අපේ මුගලන් හාමුදුරුවෝ ඒ කාලේ කෙළඹ පුත්‍රයාට හම්බුනේ අන්තිම දුෂ්ට සැතිරිම ලේලිය. ඉතින් අර අම්මයි තාත්තයි ඇස් දෙක පේන්නේ. පස්සේ මෙයා යෝජනා කරා, මට නම් මේ බිංදුවක්වත් තව ඉන්න බෑ මේ ගෙදර, මේ දෙන්නව අරන් යන්න කිව්වා. ඉතින් අර ගිහිල්ලා ගාලා මරලා දාන්න කිව්වා. පස්සේ ඉතින් මෙයා මොකද කරේ? අම්මේ තාත්තේ අපි යන්න කියලා ඒ ගමන. අනේ පුතේ යන් කිව්වා. තාසා ඉතින් කාලෙකින් එළියට යන්නේ. ඊට පස්සේ දෙන්නව කරත් එකද ලැග්ගගෙන එකයි යනවා. කැලයක් මැද්දෙන් යනවා. යනකොට මෙයා මොකද කරේ? පොඩ්ඩක් මම මේ ගිහිල්ලා එන්නම් ළඟකට කියලා ගියා. ගිහිල්ලා වරලා අරගෙන ගැස්සේ පේන්නේ නැහැ නේ. පිටිපස්සෙන් ඇවිල්ලා හොරු ගහන විදිහට අම්මටයි තාත්තටයි ගැව්වා. ඉතින් අම්මයි තාත්තයි හයියෙන් කෑ ගහනවා, අනේ පුතේ උඹ බේරියන් අපිට මේ හොරු ගහනවා කියලා. ඉතින් බලන්න අම්මගේ තාත්තගේ තියෙන කරුණාව. ඉතින් අම්මා තාත්තා මරණයටපත් උන්නේ නැහැ. අර ඒ ගහපු විපාකයට මෙයා කල්ප ගානක් නිරේ ගියා. නිරේ ගිහිල්ලා ඒ මහා දුක්ඛින්දලා මනුස්ස ලෝකෙට ඇවිල්ලත් ඒ උපදින ආත්ම භාවයක් ගානේ ගුටි කාල තමයි මැරෙන්න සිද්ධ වෙන්නේ. එහෙම ගුටි කාල අන්තිමේදී දැන් මේ අවසාන ආත්ම භාවය. ඉතින් දවස් කීපයක් මෙතුමාව හොරු වට කරා උන්වහන්සේව. කාලශිලා පර්වතයේ ඉඳද්දී හොරු වට කරනවා. වට කරාම මුගලන් මහරහතන් වහන්සේ ඍදු බලෙන් අහසට පැන නගලා එතනින් ඉවත් වෙලා යනවා. දෙවනි දවසේ වට කරාම ඉවත් වෙලා ගියා ඍදු බලෙන්. ඉතින් හොරු ඇවිල්ලා බලනවා නෑ. තුන්වෙනි දවසේ ඉවත් වෙලා වැඩම කරලා තනියම කල්පනා කරා, මේ මොකද මගේ පස්සෙන් මේ දිගට දිගට මේ හොරු එලවන්නේ කියලා. දැන් එතකන් උන්වහන්සේ දන්නේ නෑ මොකද්ද කාරණාව කියලා. දැන් තේරෙනවා ඒ වගේ යොදිමත් බල ඇති උත්තරය වුණත් දන්නේ නෑ උන්වහන්සේගේ ඉතිහාසයේ මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ කියලා. අපේ ඉතිහාසයේ සිද්ධ වෙලා තියෙන ඒවා අපි දන්නේ නෑ. දැන් මෙතන මේ සාන්ත දාන්ත තීන්ත කූඩු වගේ ඉඳගෙන හිටියට මේ ඉතිහාසයේ මොන අපරාධ කරපු අයද කියලා කවුද දන්නේ? ඒක කරලා තියෙනවා කියන්නේ අනිවාර්යෙන් කරලා තියෙනවා. අපි වුණත් එහෙමයි. අපේ ආම්බුරේරු අපි කවුරු ගත්තත් අතීතයේ මහා දයන්ත අපරාධකාරයෝ. දැන් මේ මිටියට දැන් ඒක තේරුම් ගන්න පුළුවන් හොඳම සාක්ෂිය වෙන මුගලන් මහරහතන් වහන්සේගේ මහා උත්සවය. මේ කරලා තියෙන අපරාධ දේවල්. දැන් කපුසන බුදුරජාණන් වහන්සේගේ කාලේ මාරය වෙලා හිටියේ.
මුගලන් හාමුදුරුවෝ මාරය. ඒ කියන්නේ මේ ලෝකේ ඉන්න අති භයානකම චරිතේ රහපෑයි. ඒ වගේ කෙනෙක්. නමුත් මේ ජීවිතේදී උත්තරීතර මේ ශ්‍රාවකේ මම ශ්‍රාවක මහා බල සම්පන්න. ඉතින් පින්වත්නි දැන් අන්න ඒ පැරණි විපාකයේ එළෝගේ ඇවිල්ලා විපාක දෙන බව උන්වහන්සේ දැක්කා. එතකොට දැනගත්ත මේකෙන් බේරෙන්න බෑ. ඒ නිසා අදිෂ්ඨාන කළා මම මේ හොරුන්ගෙන් අද ගුටි කාලා මට පිරිනුවම් පාන්න සිද්ධ වෙනවා. නමුත් පිරිනුවම් පාන්න පෙර මට ඒ භාග්‍යවතුන් වහන්සේ දැකලා වන්දනා කරලා අවසර අරගෙන පිරිනුවම් පාන්න අවස්ථාව ලැබේවා කියලා අදිෂ්ඨාන කරගෙන හිටියා. දැන් කෙනෙක් කල්පනා කරන්න පුළුවන් මහා බල සම්පන්න ඉරුදි බලයේ තියෙන මුගලන් මහරහතන් වහන්සේට මේකෙන් බේරෙන්න බැරිද ඉරුදි බලයෙන් දැන් හැමදාම පොරු අට කරනකොට උඩින් ගිහිල්ලා කියලා. සාමාන්‍ය කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඒක සාමාන්‍ය හිතනකොට හිතෙනවා. ඉතින් එනකොටම ඉරුදි වෙනවා. ලේසියිනේ කියලා. දැන් ඔබ හිතනවාද හැමදාම මේම කරන්න පුළුවන් කියලා. හැමදාම කරන්න බෑ. කොහොමද ඒක වෙන්නේ? දැන් මේ හොරුන්ට ගාස්තු ගෙවලා තියෙන්නේ. ඒකන හොරුන්ට කියලා තියෙන්නේ මේ වැඩේ කරන්න ඕන. ඒතකොට ඒගොල්ලන්ගේ රාජකාරිය මේ. ඒගොල්ලන්ට මේ ගාස්තු වල තව ලැබෙන්නේ දැන් අත්තිකාරම් ලැබිලා තියෙන ඉතුරු ටික ලැබෙන්නේ මේ වැඩේ ඉවර කරා. මේක තමයි ඒගොල්ලන්ගේ රාජකාරිය ජොබ් එක. එතකොට මේගොල්ලෝ මේ වෙනුවෙන් උපරිම වෙහෙස දරනවා. මේගොල්ලෝ මුලින් බලනවා පැය දෙකක් රැකලා පුළුවන්ද කියලා. බැරි නම් මෙයාලා පැය ලියන කරලා තිනවා. පැය ලියනවා. දවස් ගණන් රකින්නවා මේ වැඩේට. එතකොට දවස් ගණන් රකින්නකොට හම්බ වෙන අවස්ථාවක් උන්වහන්සේ සමාලාවක සැතපීලා ඉන්න. එතකොට උරුදුගලේ පාණ්ඩු විදියන්නේ නැහැ දන්නේ නැනේ. නහරි සැතපීලා ඉන්නවා. උරුදුක නැහැ කියලා හිතාගෙන ඉන්න. උරුදුක ඉන්නවා. ආන්නේ වෙලාවට එනවා ගහනවා. ආයෙ වෙන්ද ඔබ්බ. ඒ නිසා උන්වහන්සේ දන්නවා කවදාද මට ගහන එක ගහනවා. මේකෙන් බේරෙන්න බෑ. කාටවත් බේරන්න බෑ. එදා වැඩේ හිටියා. වන්න උරුටික ආවා. ඇඟ උඩු වෙනකන් ගැව්වා. අතකටු ටිකක් පුදු වෙන කම්ම ගැව්වා. ගාලි වරලා ගියා යන්න. දැන් ඉතින් මරුණා කියලා. ඊට පස්සේ ස්වල්ප වේලාවකින් අර ඇඟ නැවත සුපුරුදු පරිදි සකස් වුණ අර අදිෂ්ඨානයට අනුව. සකස් වෙලා නමුත් ලේ පෙරාගෙන උන්වහන්සේ වැඩම කළා ඍදි බලයෙන්ම බුදුරජාණන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටින තැනට. වැඩම කරලා උන්වහන්සේට වන්දනා කරලා එකත් පස්සේ ඉන්නකොට බුදුරජාණන් වහන්සේ ඇහුවද මොකද මොග්ගල්ලාන උනේ? ඇයි මේ ලේ පෙරාගෙන කියලා ඇහුවද? නෑ. උන්වහන්සේ මේ සියරම දන්නවා. උන්වහන්සේට කරන්න දෙයක් නෑ. උන්වහන්සේ දන්නවා අද මේ මුගලන් මහරහතන් වහන්සේ තමන්ගේ මේ පුදුමාකාර උත්තරීතර ශ්‍රාවකයාට අද හොරු ගහනවා කියලා. නමුත් කර්මයෙන් බලක් ගන්න බෑ. ඒ නිසා උන්වහන්සේ ඇහුවේ එකම දෙයයි මොග්ගල්ලාන කොහෙද පිරිනුවම් පාන්නේ? ස්වාමීනි කාල ශිලාවේම පිරිනුවම් පානවා. එහෙනම් මාගේ ලයේ උපන් පුත්‍රය මට පේන්න අවසාන වශයෙන් ධර්ම දේශනාවක් මට ඇහෙන්න පවත්වන්න කිව්වා. ඊට පස්සේ මුගලන් මහරහතන් වහන්සේ ආහසට පැන නැග්ගා. ආහසට පැන නැගලා තාම ලස්සනට තාම ගරු ගාම්භීර දේශනාවක් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ පැවැත්වුවා. පාත්තල ඉවර වෙලා උන්වහන්සේ අවසර අරගෙන කාලශිලා පර්වතයේද ඒ ගුහාවට වැඩම කරලා පිරිනුවම් පෑවා. දැන් මේ කතා ප්‍රවෘත්තියෙන් අපිට පැහැදිලි වෙනවා මොන තරම් බල සම්පන්න කෙනෙක් වෙලා හිටියත් මේ කරන් ලද අකුසල කර්මයේ විපාක අපිට ගැලවෙන්න හම්බෙන්නේ නැහැ. න අන්තලික්කේන සමුද්ද මජ්ජේ නපබ්බ තානං විවරං පවිස්ස නවිජ්ජතිසෝ ජගති ප්‍රදේශෝ යත්තත්තුතෝ මුංචෙය භාවගම්ම. ඉතින් යම් කෙනෙක් යම් අකුසලයක් කරොත් එයා අහසේ හිටියත් නාන්තලික්කේ ඒ වගේම න සමුද්ද මැජ්ජේ මොහොත මැදේ හිටියත් නපබ්බතානම් විවරම් පවිස්ස පර්වතයක ඒ විවරයක් ඇතුලේ කුහරයක් ඇතුලේ වෙලා හිටියත් නවිජ්ජතිසෝ ජගති ප්‍රදේශෝ යත්තත්තුතෝ මුංචෙය භාවගම්ම. මේ ලෝකේ කිසිම තැනක් නැහැ කියනවා කරන ලද අකුසල කර්මෙන් බේරිලා ඉන්න පුළුවන් තරම්. එසා යමක් කියන එක අකුසලයක් කරොත් අනිවාර්යයෙන්ම ඒක විපාකයට අහු වෙනවා. දැන් මේ ලෝකේ ඉන්න අපේ මේ ධර්මයේ අහන පින්නත් අය යම් පමණක අවබෝධයක් තියෙනවා. ධර්මයේ අහන්න නැති පිරිසට මොන පිළිසරණක්ද කියලා හිතෙනවා. මේ රටේ වැඩිම ඉන්නේ ධර්මයේ අහන්න නැති අය. ඒකට හැඳම සාක්ෂිය ලබා ගන්න පුළුවන් වෙන්නේ තමන්ගේ ගෙදරින්මයි. දැන් සමහරලාට මේ වගේ පින්කමක් අවස්ථාවකදී අපි සමහර විට සියලු ඥාතීන් විසින් ඇවිල්ලා ධර්ම ශ්‍රවණය කළත්
ඊට පස්සේ ආපහු ධර්ම ශ්‍රවණය නොකර ඉඳ පුළුවන්. තේරුණාද? තායි වෙන තැනකදී ධර්ම දේශනා පැවැත්වෙනකොට එන්නේ නැහැ. අද එනවා. අද විශේෂිත දවසක් නිසා. ඒ වගේ වැඩ අපේ රටේ තියෙනවා. දැන් මේ පින්නතුන් එහෙම කරනවා කියලා මම කියන්නේ නැහැ. නමුත් අපේ බෞද්ධ ජනතාව තුළ මේ වගේ වැඩ ක්‍රමයක් තමයි තියෙන්නේ. වැඩ පිළිලා තියෙන්නේ. ඉතින් මේ අම්මලා ටික මේ විශේෂයෙන්ම උපාසිකා මෑණිවරු ඉන්නකන් තමයි බුද්ධ ශාසනය ඉතින් කොහොම හරි දුවන්නේ. ඉතින් අපේ වයසක උපාසක මාතෘ ටීවී මේකට උපකාර කරනවා. ඉතින් දැන් මෑත කාලීනව යම් පමණක තරුණ දුවලා පුතාලගේ සම්බන්ධයක් තියෙනවා. නමුත් මදි. මොකද ඒ අයගේ වැඩිම පිරිසක් ඉන්නේ සංගීත ප්‍රසංග ළඟ ඉන්නේ. නේද? ඒ සංගීත සම්දර්ශන පැවැත්වෙන ඒ පිට්ටනිවල තමයි අර කණ්ඩායම ඉන්නේ. ඒවා අර අයියෙන් කෑ ගහන අයියලා කියන විදිහට තමයි ඒ මල්ලිල නංගිලා නටන්නේ. ඒතකොට ඒගොල්ලන්ට මේ අස්සපාපං කතං කම්මං ඒවා නහි පාපං කතං කම්මං න අන්තලිකේ සමුද්දවජ්ජේ ඒ කතා හරියන්නේ නැහැ. ඒගොල්ලන්ට තියෙන්න ඕන විනෝදෙයි ඉන්න. ඒගොල්ලෝ කල්පනා කරන්නේ ඔය අනිත්‍යව තේරුම අපාය ගියත් පස්සෙනේ බල්ලෙක් වෙලා ඉපදුනත් පස්සෙනේ හරකෙක් වුණත් පස්සෙනේ ඒ පස්සෙ බලා ගන්නවා. දැන් මේ වෙලාවේ අපි හොඳට කාලා බීලා විනෝදෙන් ඉන්න ඕන කියලා අර පුළුවන්තරම් විනෝදයෙන් ඉන්න තමයි කල්පනා කරන්නේ. ඉතින් ඒ නිසා දැන් පින්වත්නි අපේ රටේ ඉන්න බොහෝ දෙනෙකුට ඉතාම දයන්ත විදියට මේ අකුසල විපාක වලට මෝන දෙන්න සිද්ධ වෙන භාවය පෙනී යන්නේ. අපි අවාසනාවන්ත තත්ත්වය. ඉතින් බුදුරජාණන් වහන්සේ දවසක් නියපොත්තර පස්ටියක් අරගෙන දේශනා කරනවා පින්වත් මහණෙනි. මේ ලෝකේ ඉන්න මිනිස්යන්ගෙන් නැවතත් මනුෂ්‍ය ලෝකයකට හෝ දිව්‍ය ලෝකයකට හෝ බ්‍රහ්ම ලෝකයකට මේ සුගතියකට එන්න ලැබෙන්නේ නියපොත්තර ගත්ත පස් ටිකක් වගේ ස්වල්පයටයි. මහපොළොව වගේ පිරිසක් සතර අපායට යනවා කියනවා. ඉතින් මේ රටේ ඉන්න බොහෝ දෙනෙක් මේ කාරණාව දන්නේ නැහැ. අර නියපොත්තර ගත්ත පස් ටිකේ ප්‍රමාණයට ඇතුළත් වෙන්න කියලා පුළුවන් යම් පමණකින්වත් ප්‍රචාරයක් දෙනවා නම් මාධ්‍යවල ඉතා වටිනවා. දැන් අපේ මේ බෞද්ධ නාලිකාවේ නිරන්තරයෙන්ම ධර්මය අහන්න ලැබෙනවා. ඒ නිසා ඒ යුතුකම වගකීම ඉෂ්ට සිද්ධ වෙනවා මේ නාලිකාවේ. අනිත් නාලිකාවලින් හැම නාලිකාවකින්ම වගේ අපිට මේ යුතුකම ඉෂ්ට සිද්ධ වෙන්නේ නැහැ කොහොමදවත්. ධර්ම දේශනා පිරිත් දේශනා පැවැත්වුවත් ඒවා අතරතුරේදී නැවත පංචකාමයටම යොමු කරන දැවැන්ත වැඩපිළිවෙළයි යනවා. දැන් නියපොත්තර ගත්ත පස් ටිකේ ප්‍රමාණයට ඇතුළත් වෙන්න කියලා වෙළඳ ගැනීමක් දාන්නේ නැහැ. නමුත් ඊට වඩා වෙනස් එකක් දාලා දෙනවා. මේ නාට්‍ය අරවම බැලුවොත් සල්ලි තමයි කියනවා. ඒ පාර කට්ටිය අර සේරම වැඩ තියෙද්දි අරව බලන මොකද සල්ලි හම්බෙනවානේ. 1000යි 2000යි 3000යි 5000යි 20000යි නේද? ඔබ මේක ඇහුවොත් සල්ලි තමයි කියනවා. ඒ පාර සල්ලි අරගෙන අනේ අර අහිංසක අම්මට නෙදෙන්නේ ගණන් කරන්ද? අම්මා තමයි ගයින්නේ ඉතින්. ඉතින් පුදුමාකාර අවාසනාවන්ත තත්ත්වයක් ඉතින්. මේ රටේ වෙලා තියෙන මේ නැස්පැත්තිය වින්නැය මේ தত্ত্বය පුදුමාකාර අවාසනාවන්ත தত্ত্বය. මොකද ලෞකික කරණයට සල්ලිද්දිදී කොහොමද නිකනොත් ඒකනේ එළියා ඉන්නේ. දැන් නිකනොත් මොන සල්ලි දෙන්නේ නැව සේරගෙන එළියා ඉන්නේ. ඇස පිනවමින්, කන පිනවමින්, නාසය පිනවමින්, දිව පිනවමින්, කය පිනවමින් ඒ ඉන්නේ. ඔය ඇත්තන්ට මේ සල්ලි දෙන්න ඕනේ නැහැ වැඩ නේද? දැන් සල්ලිත් දීලා බලන්න කියලා කියනවා. අහන්න කියලා කියනවා. ඉතින් අදුමතරමින් ධර්මයවත් අහන්න යමු කරනවා. වෙළඳ ගැනීමක් දාලා නියපොත්තර ගත්ත වස්තිකේ ප්‍රමාණයටවත් ඔබ ඇතුළත් වෙන්න සංසාරේ නිදහස් වෙන්න සුගතියට යන්න උත්සාහ කරන්නවත් කියලා කියනවා නම් ඒක මොන තරම් පිනක්ද? දැන් මේකයි කරන්නේ. ඒ නිසා මේ රටේ ඉන්න සමහර මේ නුවණ නැති මේ අපි කියන්නේ සල්ලි මහම්බ කරීමේ මානසිකත්වයේ තියෙන සමහර හිස් පුජ්‍යලයන්ට මේ කාරණා තේරෙන්නේ නැහැ. ඒ නිසා ඒව කරලා මේ පින හම්බෙන්නේ නැහැ. දැන් මේ බලන්න මේ වගේ මාධ්‍යයක මේ ධර්ම දේශනා පැවැත්වීම තුළ ධර්ම ප්‍රචාරය කිරීම තුළ මේ ධර්ම දානයේ පැවැත්වීම තුළ කොයිතරම් පිනක් සිද්ධ වෙනවද කියලා. සබ්බ දානං ධම්ම දානං ජිනාති. එතකොට ලෝකේටම දේශනාවන් ලහන්ඳ ලැබෙනවා. ඔය දැන් අපේ හාමුදුරන් වහන්සේට මේ මාධ්‍ය ආරම්භ කිරීම වෙනුවෙන් ඒ කාර්ය මණ්ඩලයට ඒ කටයුතු කිරීම වෙනුවෙන් පින් සිද්ධ වෙනවා. මේ අද මේ ධර්ම දේශනාවේ දායකත්වය බාර ගැනීම වෙනුවෙන් ඔබට පින් සිද්ධ වෙනවා.
ඉතින් විශේෂයෙන්ම අපේ ගෞරවනීය නායකාම්තුරන් වහන්සේගේ අනුශාසකත්වය ලැබිලා තියෙනවා මේ වැඩ කටයුතු වලට. ඔබ උන්වහන්සේටත් සෙත් පතනවා. ඉතින් ඒ නිසා මේ හැම දිනාටම පින් සිද්ධ වෙන්නේ. මේ පින තමයි මේත් එක්ක සම්බන්ධ වෙන්නේ. දැන් එතකොට අපේ බොහෝ දෙනෙක් අවාසනාවන්ත ලෙස මේ කර්ම විපාක ගැන දන්නේ නැහැ. ඒ නිසා මොකද වෙන්නේ? මරණින් පස්සේ බහුතරයක් දෙනා යනවා නිරයට. හුඟක් අය නිරයට යනවා. හුඟක් අය තිරිසන් ලෝකෙට යනවා. හුඟක් අය පෙරේත ලෝකෙට යනවා. හුඟක් අය අසුර කායට යනවා. දැන් ඒ නිසා තමයි සමහර බය නැතුව සත්තු මරන්නේ. සත්තු විතරක් නෙමෙයි මිනිස්සුත් මරනවා. ඒ මිනිස්සුත් මරලා නිකන් ඉන්නේ හොරට ඒවන් කට්ට කවුරා ටික වෙත්ත පිත්තල කන්දාලා ඒ විනිශ්චය කරුවන්ගෙනුත් ඒ දඩුවන් වලනුත් දේ වෙනවා. ඒවට බොරු සාක්ෂි දීලා නැත්තම් සාක්ෂිකරු අතුරුදහන් වෙලා නැත්තම් ෆයිල් නැහැ. ඒ වගේ නොයෙක් නොයෙක් කාරණා සිද්ධ වෙලා ඒ වෙනුත් බේරිලා ඉන්නවා. හැබැයි ඒ සේරම මෙහෙදි විතරයි. මෙහෙ යටට ගියාට පස්සේ අවියෝ නිරේත ගියාට පස්සේ යමරජුගේ ඉස්සරහදී ඒ කතන්දර හරියන්නේ නැහැ. ෆයිල් උස්සන්න බෑ. සාක්ෂිකරු අයින් කරන්න බෑ. හරස් ප්‍රශ්න දානකොට මුකුත් උත්තර මෙහෙන් වෙනම නීතිඥයෝ ගෙනල්ලා පාවු හේස්තු නීතිඥයෝ දාලා මේව කරන්න හම්බෙන්නේ නැහැ. අපීල් කරන්න බෑ. ඒක ආපහු ඉහළ උසාවිය වලට නේද? ඒ අපීල් නැහැ. මොකක්වත් නැහැ. කෙලින්ම අවු වෙනවා. කෙලින්ම යමරජුගේ ඉදිරියේ ඇඹරිලා යනවා. ඉතින් මෙහෙ මහා පාපතර ක්‍රියා කරන පුජ්‍යලෝ බලවත් අය මහා නිලවත් අය මහා වංශවත් අය මහා කුලවත් අය මහා බලපරාක්‍රමයෙන් යුක්ත අය විවිධ මිනිස්සු අනේ ඒ ගිහිල්ල කල්ප ගණන් දුක් විඳිනවා. කල්ප ගණන්. ඉතින් මේදි වැඩකාරයෝ වගේ ඉන්නවා. ඉතා ප්‍රබල විදියට පව් කර කර ඉන්නවා. මොකද හිතන්නේ දන්නේ නහි පාපං කතං කම්මං සජ්ජු කීරං මොච්චති කියන එක දන්නේ නැහැ. බලන අර මිනිස්සු මරලා ඉන්න මොකුත් නැහැ. ඒ ඉන්න ගානක් වන්නසු අර මනුස්සය ඕන කරගම හරක් මරලා ඉන්නේ නේද? අරේ අර ගුගුල් මේ කෝටි ගණන් මරන්නේ දැන් වැයන කාලයක අපි දන්න කාලේ නම ගුගුල් බිස්නස් එකගෙන කරන්නේ ලෝක මට්ටමේ හොය ඉන්නේ නේද කියලා ඒ විදිහේ කල්පනාවකින් යුක්තව ඉන්නවා. දන්නේ නැතුවම දැන් අනේ බෙල්ලට තොණ්ඩුව වැඩනකම්ම දන්නේ නැහැ. මේ ගාථාවල් ඉගෙනගෙන ධර්මයේ ඉගෙනගෙන තිබුණා නම් මෙයා දන්නවා කවදාරි අහු වෙනවා කියලා. අර කතා ප්‍රවෘත්ති ඉගෙනගෙන තිබුණා නම් මුගලම් මහරහතන් වහන්සේටත් තොරුන්ගෙන් ගුටිකන්ද සිද්ධ වුණා මේ සංසාරේ පෙර කරපු මේ අකුසල කර්මයට කියලා. කවදාවත් අම්මා තාත්තා කෙනෙකුට එතකොට හිරියාවයක් හිංසාව පීඩාවක් කරනවද නෑ? දැන් එතකොට ඒ වගේ අකුසල කර්ම එකින් එක කල්පනා කරලා අපි හැදෙනවනේ. ඉතින් ඒ නිසා බින්නාත්නි මේ කර්මය සහ කර්ම විභාග කියන එක අද මේ සමාජයේට ඉතාමත්ම අත්‍යවශ්‍යම දේශනාවක් බවට පත් වෙලා තියෙනවා. මේ හුඟක් අය මේ නොදන්නාකම නිසා තමයි බය නැතුව අද මේ කටයුතු වල හෙගත වෙන්නේ. කිසිම බයක් නැතුව. ඒකටම තමයි සහයෝගය දෙන්නේ සමාජයේ හැම කෙනෙක්. මම ඒක වර මාධ්‍යවලත් මම පෙන්නුවේ. ඊළඟට හොරගම් කිරීම, වැරදි කාම සේවනය කිරීම, බොරු කීම, කේලාම් කීම, පරුෂ වචන කීම, හිස් වචන කීම, දැඩි ලෝභය, තරහ, මිත්‍යා දෘෂ්ටිය, මද්ද්‍රව්‍ය මත්පැන්. දැන් මද්ද්‍රව්‍ය මත්පැන් කියන්නේ හැම තැනදීම අවශ්‍ය කරනවා. දානෙ ගෙදරදී මද්ද්‍රව්‍ය මත්පැන් දෙන්න ඕන. අපේ ගෙවල් වල ඉන්න ඇත්තන්ට අර විශාල ශක්තියක් නැහැ තමන්ගේ ඒ වැඩිහිටි භාවයේ පාවිච්චි කරලා මේක නතර කරන්න. දැන් ඒ හින්දා මම හුවාකෝ වැඩිහිටියයිද කියලා දිනේ අන්තිම කැමැති පත්‍රේ ලියන්න ඒකේ දාන්න මාගේ අවමගුලට කිසිම ආකාරයෙන් මග්‍රව මත්දන් ගෙනේම තානම්. ඒ කියන්නේ හත් දවස තුන් මාස අවුරුද්ද හා ඉදිරි කරන සියලු පින්කම් වලට මග්‍රව හපුරා තානම් අල්ලපු ගෙවල් වලටද ගෙනේමට තානම්. යම් ආකාරයකින් එහෙම ගෙනාවොත් සැලකිය යුතුයි කියලා ගන්න ඕන. මම මලයක්ෂයෙක්ව මලයක්ෂණියක් වීපමින බෙල්ල මිරිකා මරාදමනු ලැබේ කියලා. ඒ වගේවත් ජැව්වොත් නම් යම් පමණකින් බය වීමක් ඇති වෙන්න පුළුවන්. මොකද කියන්න බෑනේ සමහරලාට මද්දේ පානය කරනකොට කොච්චරවත් හදිස්සිය කෙහෙල් ගහකරු යනුනොත් එහෙම හිතෙන්න පුළුවන් මොකම ආව වුණා තමයි කියලා වැඩි කිව්වට ඉව වගේ වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඒ විදිහ මොකක් කරු වැඩපිළිවෙලක් දාන්න ඕන. ඒ නිසා පුදුමාකාර විදිහ අවාසනාවන්ත තත්ත්වයක් තියෙන්නේ. ඉතින් දැන් මේ කාරණාව අපිට හොඳට තේරෙනවා. මේ නහි පාපං කතං කම්මං සජ්ජු කීරං මුච්චති. ඒ නිසා මේ අකුසල කර්ම අපට එකපාරට විපාක හම්බෙන්නේ නැහැ. සංගවිලා ඇඳලා විපාක දෙනවා. දැන් බලන්න සමහර අය එකපාරට අකුණු ගහලා අකුණට අහුවෙලා මැරෙනවා. මේ අහිංසක මිනිස්සු දැන් අහිංසකයි. හැබැයි පෙර අකුසල කර්ම. පෙර අකුසල කර්ම. ඊළඟ අනිත් ජාතාරත්නේ බුදුරජාණන් වහන්සේ අපිට කියලා දෙන එක අනිත් පැත්ත.
යස්ස පාපං කතං කම්මං කුසලේන පිටීයති. සෝයිමං ලෝකං පබාසේති අබ්බාමුත්තෝ චන්දිමා. දැන් අඟුලිමාල මහරහතන් වහන්සේ ඒ කාලේ ඉතාම දරුණු මිනිමරු කෙනෙක්. එතුමා තරම් මං හිතන්නේ මේ මනුෂ්‍ය ඝාතන කරපු කෙනෙක් අපට ඉතිහාසයේ හම්බෙන්නේ නැහැ. ඒක තනියම කරපු නිසා. හුඟක් අය කරා. දැන් ප්‍රභාකරන් වුණත් මනුෂ්‍ය ඝාතන කරා රාජ්‍යයත් එක්ක. අනදීර තමයි කරවන්නේ. ඒ වුණාට අඟුලිමාල කියන පුජ්‍යලයා කඩුවක් අරගෙන තනියෙන්ම කිසිම කෙනෙක්ගේ උපකාරයකින් තොරව මහා කාය බලයක් තිබිලා තියෙනවා. මේ අඟුලිමාලට ඇත්තු වගේ මහා කාය බලයක් තිබුණා කියනවානේ. ඉතින් ඒ නිසා එයා ඒ බලය පාවිච්චි කරලා මිනිස්සු විශාල පිරිසක් එක්ක සටන් වැදිලා ඒගොල්ලන්ව කපලා මරනවා. මරලා ඇඟිලි ටික කපා ගන්නවා. එතකොට එහෙම තනියම මනුෂ්‍ය ඝාතන කරපු මේ අඟුලිමාල නම් දරුණු මිනිමරු කෙනාට බුදුරජාණන් වහන්සේ සරණ වුණා, පිළිසරණ වුණා. ඊට පස්සේ අඟුලිමාලට කියලා දුන්න අඟුලිමාල දැන් ඉතින් අර මිය ගිය අයට ආපහු පණ දෙන්න බෑ. ඒ නිසා දැන් ගාග කොලයක් කඩලා ඒ උදාහරණයෙන් පෙන්වුවා ආයි හයි කරන්න සවි කරන්න කිව්වා. ඒක සවි කරන්න බෑ. ඒ වගේ මැරිච්ච අයට ආයි පණ දෙන්න බෑ කිව්වා. ඒ නිසා අඟුලිමාල දැන් ඔබ නිවැරදි මාවතට එන්න, තිසරණයටපත් වෙන්න, සීලය තුල පිහිටන්න කිව්වට පස්සේ අඟුලිමාල තෙරුවන් සරණ ගිහිල්ලා ඒ උතුම් සීලය පිළිපදියා. ඊට පස්සේ පැවිදි භූමියටපත් වුණා. පැවිදි භූමියටපත් වෙලා මෙයා තාම හොඳින් භාවනා කටයුතු කරගෙන ගියා. අන්තිමේදී කෙලෙස් ප්‍රහීන කරලා මහරහතන් වහන්සේ නමක් බවට පත් වුණා. අච්චර දරුණු මිනිමරු කෙනා. එතකොට යම් කෙනෙක් කරන ලද පාප කර්මය කුසලයෙන් වහන්න පුළුවන්. යස්ස පාපං කතං කම්මං කුසලේන පිටීයති. සෝයිමං ලෝකං පබාසේති අබ්බාමුත්තෝ චන්දිමා. පූර්ණ චන්ද්‍රය වගේ එයා බබලනවා. ඊට පස්සේ දැන් අපි අතින් එලා තියෙන අකුසල කර්ම තියෙන්න පුළුවන්. දැන් අපි මේ කිසිම කෙනෙක් අකුසල කර්ම සිදු නොවිච්ච කෙනෙක් මෙතන නැහැ. එහෙම ඉන්නවා නම් මේ අපි එහෙනම් උපදිනකොටම කෙලෙස් ප්‍රහීන කරපු රහතන් වහන්සේ නමක් ඇතුළේ තමයි උපදිලා තියෙන්නේ. ඉතින් එහෙම උපදින්නේ නැහැ නේ රහතන් වහන්සේලා. ආයි උපදින්නේ නැහැ නේ. අඩුම තරමින් එන අනාගාමී මට්ටමින්වත් එන්න ඕන. අනාගාමී ඇත්තොත් මෙහෙට එන්නේ නැහැ. අනාගාමී ඇත්තොත් යන්නේ සුද්ධාවාස වූ බ්‍රහ්ම ලෝකේ. ඉතින් ඇත්තටම කියනවා නම් සෝතාපන්න වුණත් යම් යම් අකුසල කර්ම ටික ටික හරි සිද්ධ වෙනවා. මොකද සෝතාපන්න උත්තමයා නැති කරලා තියෙන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන ඒ සංයෝජන තුනයි. එතකොට කාමරාග පටිග කියන එක යටපත් වෙලා නැහැ. ඒතර කේන්ති යනවා. කාමරාගය තියෙනවා. දැන් අනාගාමි මේ සකෘදාගාමි කෙනාගේ ඊට වඩා දියුණුවක් තිබුණත් සම්පූර්ණ කෙලෙස් ප්‍රහීන වෙලා නැහැ. ඉතින් ඒ නිසා මේ එතෙන්දී අපිට ඉතා පැහැදිලි අපි හේරන් ඒ වගේ මාර්ගඵල උත්තමයන්ටත් අකුසල මට්ටම් තිබෙනවා නම් හැබැයි නිරේත යන අකුසල් සිද්ධ වෙන්නේ නැහැ ඒ උත්තමයන්ගේ අතින්. නමුත් යම් යම් අඩුපාඩුකම් සිද්ධ වෙනවා. එහෙනම් මේ අපි සාමාන්‍ය තාම මාර්ගඵලයකට අධිගමයකටපත් වෙන්න නොහැකි වෙච්ච අපි අතින් අනිවාර්යයෙන්ම අකුසල කර්මයන් සිද්ධ වෙන්න ඕන. අනිත් එක සමහර විට අපි ධර්ම මාර්ගයට එන්න පෙර ආතුව මේ සම්මාදිට්ඨියක් නැති වෙච්ච කාලෙදී අපි අතින් මිත්‍යා දෘෂ්ටික අදහස් නිසා අකුසල කර්ම සිද්ධ වෙලා තියෙන්න පුළුවන්. ඒ නිසා අපි මේ ජීවිතය තුළ පුංචි කාලේ ඉඳලා මදුරෙක්වත් මැරිච්ච නැති කෙනෙක් කියලා කියා ගන්න පුළුවන් තත්ත්වයක් අපිට නැති වෙන්න පුළුවන්. මොකද අදිසිය මදුරෙකුට හරි පොඩි කාලේ හරි ගහලා ඇති. ඒ විදිහට බලනකොට අපි අතින් යම් යම් අකුසල කර්ම සිද්ධ වෙලා තියෙනවා. බොරුත් කියවිලා ඇති. ඔහමම බලනකොට පින්නාත්නේ අපි අතින් යම් යම් අකුසල වෙලා තියෙනවා. හිතින් අනිත් එක සිටින්වත්. එතකොට ඒ විදිහට බලාගෙන යනකොට ඉන්නේ අකුසල කර්ම අපිට යටපත් කරන්න පුළුවන්. අන්න ඒක තමයි මේ ධර්මයේ තියෙන වටිනාකම. යස්ස පාපං කතං කම්මං කුසලේන පිටියේදී. කුසලයෙන් තමයි වහන්න පුළුවන් ඒවා. දැන් අනිකුත් ආගම් වල තියෙන්නේ මේ සමාව දීමක් ගැන. පව් සමා කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පව් සමා කරන්න පුළුවන් කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කුසල වැඩි වැඩිම තුල අකුසලය යටපත් කරන්න පුළුවන්. එතකොට අර පෙරමුණට එන අකුසලය අකුසලයේ පස්සට බහිනවා. දැන් අපි දරුවලක් ධ්‍යාන වලටපත් වුණොත් ඉස්සෙල්ලාම විපාක දෙන්නේ ධ්‍යාන. ධ්‍යාන තත්ත්වයන්. ධ්‍යානයේදී අපි මරුවොත්
අනිත් අකුසල කර්ම යට වෙලා දැන් අපි ගත්තොත් ආනන්තරිය අකුසල වෙලා තිබුණා ධානය ලබන්න අපිට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම අපි යනවා නිරේත. මින් පසුව මරණයෙන් පස්සේ මැරිච්ච ගමන් නිරේ උපදිනවා. විසින් තබාගෙන ආපු බරක් බිමින් තබන්නේ යම්සේද ඒ විදිහට නිරේ නික්ෂිප්ත වෙනවා. හැබැයි අපි ඒ විදිහ ආනන්තරිය අකුසල නොකර ඉන්දලා යම් යම් අකුසල කර්ම වෙලා තිබුණා දැන් ඒවෙන් අයින් වෙලා සීලයක පිළිපදලා භාවනා කරගෙන යනකොට සමත විදර්ශනා වඩනකොට අන්න අපිට සමාධිගත භාවය හදාගෙන ඒ තුළ චිත්ත ඒකාග්‍රතාවය ඇති කරලා විතක්ක විචාර පීතිසුඛ ඒකාග්‍රතාව සහිතව ප්‍රථම ධානයට එන්න පුළුවන්. ඉන්නේ ප්‍රථම ධානයෙන් අපි වෙරිලාකත් අභාවයටපත් වුණොත් අපි බ්‍රහ්ම ලෝකේ රූපාවචර බ්‍රහ්ම ලෝකයක උපදිනවා. තව විචාර පීතිසුඛ ඒකාග්‍රතාව සහිත ဒုတိය අධ්‍යානෙ පීතිසුඛ ඒකාග්‍රතාව සහිත තတိය අධ්‍යානෙ උපේක්ෂා ඒකාග්‍රතාව සහිත චතුර්ථ අධ්‍යානෙ කියන මේ ධ්‍යාන හතරටපත් වුණොත් එහෙම මේ ධ්‍යාන හතර ඉඳද්දී අපි මරුණොත් අනිවාර්යයෙන්ම රූපාවචර බ්‍රහ්ම ලෝකයක උපදිනවා කියලා. පරිල ආකාසානංචායතනෙ විඥානංචායතනෙ ආකින් චඤ්ඤායතනෙ නේව සංඥා නාසඤ්ඤායතනෙ කියන ඒ අරූපාවචර ධ්‍යාන ලබා ගත්තත් අපි ඒ අරූපාවචර බ්‍රහ්ම ලෝකවල උපදිනවා. ඉතින් ඒ නිසා වින්නාත්නි මේ මනස දියුණු කිරීම තුළ අපේ අතින් වෙලා තියෙන අඩුපාඩු යටපත් කරන්න පුළුවන්. යම් විදියකින් අපි සෝතාපන්න තත්ත්වයටපත් වුණොත් අර අකුසල කර්ම යම් යම් අකුසල කර්ම තියෙනවා නම් අපිව නිරේත යවන්න ආරෙමේ මේ සේරම ටික යටට වැහලා යනවා ඊට පස්සේ. දැන් අපි අතින් වෙලා තියෙන සත්වයන් මරණයටපත් වීම. දැන් වැඩි ඕනේ නැහැ ඉතින් අඟුලිමාල කියන පුද්ගලයාට මිනිස්සුනේ මරුනේ. හරක් නෙමෙයි, ඌර නෙමෙයි, කුකුල්ල නෙමෙයි, එළුව බැටළුව නෙමෙයි. කෙලින්ම මිනිස්සු. ඒ වගේ පිරිසක් ඝාතනය වෙච්ච කෙනෙකුටත් අවස්ථාව ලැබුණා නම් රහත් වෙන්න. මේ අපිට උත්සාහයක් දරුව මේ ධර්මයේ දියුණු කරන්න පුළුවන්. මේකට අවශ්‍ය කරන්නේ ශ්‍රද්ධාවයි. මම විශ්වාස කරනවා මෙතන ඉන්න පින්වත් අය අතින් මේ මනුෂ්‍ය ඝාතන සිදු වෙලා නැහැ කියලා. එතකොට ඒ මනුෂ්‍ය ඝාතන සිදුවෙච්ච අය ඉන්නවා. ඒගොල්ල බොහෝ අය මං හිතන්නේ දැනට මේ බන්ධනාගාරවල ඉන්නේ. මම ඉතින් ගොඩක් වෙලාවට ඒ අයවත් හොයාගෙන ගිහිල්ලා ධර්ම දේශනා පවත්වනවා. විශේෂයෙන්ම පිරිමි අයට ධර්ම දේශනා කරන්න උවමනා වෙච්ච වෙලාවට මම බන්ධනාගාර හොයාගෙන ගිහිල්ලා ඉල්ලීම් කරලා දේශනා කරලා එනවා. ඒක එතන තමයි තන ඒගොල්ලන් අල්ල ගන්න පුළුවන් තැන. දැන් මුගා පිරිමි අය අපිට හොයාගන්න අමාරුයි. සාමාන්‍ය ගෙවල් දොරවල් වලදී බණ දේශනාවලදී පන්සල් වලදී හොයන්න අමාරුයි. අපි බන්ධනාගාරයේදී අල්ල ගන්න පුළුවන්. එතන එකතු වෙලා ඉන්නවා. ඉතින් අපි කරුණාවෙන් එදෙන්ට ගිහිල්ලා ධර්ම දේශනා කරාම ඒ අය බණ අහනවා. මේ ළඟදී මම ධර්ම දේශනා පැවැත්වුවා රිමාන් බන්ධනාගාරේ රසක් පොය නිමිති කරගෙන ඒ පැවැත්වපු වෙලාවේ එක මහත්මයෙක් නැගිටලා ඉතින් ඒක ගැන ඒ දේශනාව ගැන කතාව පැවැත්වුවා. පොඩි අදහසක්. ඉතින් ඒ බන්ධනාගාරේ නිලධාරීතුමන්ලා ඉල්ලා සිටියා ඔබගේ මතය කියන්න කියලා. එතකොට ඒ මහත්මයා නැගිටලා කියනවා මම පස්සේ දැනගත්තා මෙතුමා මේ සිරගත වෙලා තියෙන්නේ මනුෂ්‍ය ඝාතන එක. තමන්ගේ නැගණියට විහිළු කරා කියලා තමනුත් තමන්ගේ සහෝදරයත් එකතු වෙලා තරුණයන්ව දෙදෙනෙක්ව ඝාතනය කරලා තියෙනවා. තාම අත හම්බෙලා නැහැ. එතකොට ඉදා මම පැහැදිලි කරා අපේ මේ අපේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍ර විනිශ්චයකාරවරයා පසුගිය දිනවල ප්‍රකාශ කරා වැඩිකල් තියන්න නැතුව ඉක්මනින් අපදීලා අයින් කරන්න කියලා. ඒ නිසා මේ ඒකත් මම ප්‍රකාශ කරාම ඒ මහත්මයා කියනවා අපිට ඉක්මනින්ම මේකෙන් අපාරගෙන යන්න ලැබෙනවා නම් හොඳයි ස්වාමීන් වහන්ස. ඒකට උපකාරයක් කරන්න කියලා. මම කියවා ඉතින් ආශිර්වාදයක් කරන්නම් කියලා. එතකොට දැන් ඒ මහත්මයා කියා සිටියේ මාගේ වයස අවුරුදු 55ක් වෙනවා. මේ 55ටම මම අද තමයි කියන්නේ බණක් ඇහුවේ. එතකොට මගේ ප්‍රධාන තර්කය තමයි මොකද තර්කය මම මේ රටේ කරන මේ රටේ හුඟක් අය කියන මෝඩ කතාවක්. මහා ඒකට මම කියන්නේ ඇත්තටම කියනවා නම් ගෝම් කතාවක් කියලා. ඒවා ඉගෙන ගන්න ඕන. මෙච්චර බණ කියන රටේ ඇයි කියලා අහනවා මෙච්චර අපරාධ වෙන්නේ. එතකොට මෙච්චර බණ කියන රටේ කී දෙනෙක් බණ අහනවද? කී දෙනෙක් බණ අහනවද? ඒක වෙන්නේ කෝටි සමාරක් බෞද්ධ ඉන්නවා නම් කෝටියක් විතර බලහන්නේ. ඉතින් ඒ කෝටි ඇතිනේ ඉතින් අපරාධ කරන්න. අනිත් කට්ටියත් ඉන්නවා බලහන්නේ නැති. ඉතින් කෝටියක් මදිද?
ඒ කෝටි ඇතුලේ ඉන්න පිරිමි පාර්ශවයගෙන් වැඩිම අපරාධ සිද්ධ වෙනවා. කාන්තාවන්ගෙන් සිදු වෙන ආදියෙන් ඒ නිසා මේ ධර්ම ශ්‍රවණය නොකිරීමම තමයි මහා දැවැන්ත අර්බුදයක් වෙලා තියෙන්නේ. ඒ නිසා අපි පුළුවන් තරම් අපේ නිවෙස් වල ඉන්න ඇත්තන්ට මේ ධර්මය අහන්න සලස්වන්න ඕනේ. මොකද එතකොට ඒගොල්ලන්ට කර්මය සහ කර්මඵලය. දැන් මම අර එදා ඒ රිමාන් බන්ධනාගාරයේදී කියලා දුන්න කර්මය සහ කර්ම විපාක මෙන්න කියලා. අන්න එතකොට තමයි ඒගොල්ලන්ගේ ඇස්සරිලා එන්නේ. ඒක තමයි ඒගොල්ලන්ට හිතෙන්නේ අපි මේවා කලින් දන්නවනම් අපි මේවා කරන්නේ නැහැ කියලා. ඇත්තද? ඒතර මේ ධර්මයේ නොදැනීම හරිම අපරාධ තත්ත්වයක්. එනිසා පුංචි කාලේ ඉඳලා දරුවන්ට අපි ධර්මය කියලා දෙන්නවා. විශේෂයෙන්ම මේ කාලේ ඇටියට වැඩියෙන්ම කියලා දෙන්නවනේ මේ කර්මය සහ කර්මඵලය ගැන. කර්ම විපාක ගැන. ඒතර හොඳ දේවල් කරාම හොඳ විපාක ලැබෙනවා වගේම වැඩියෙන් අවධාරණය කරන්න ඕන නරක දේවල් කරාම නරක විපාක ලැබෙනවා කියලා. අද සමාජයේ අපිට නිදහසේ ඉඳ බැරි වෙන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. මොකද බය නැතුව පුජ්‍යලයන් අපරාධ කරන නිසා. ගෙදරකට වෙලා නිදහසේ ඉන්න බෑ. කොච්චර ධාර්මික කෙනෙක් වුණත් ගේ ඇතුළට ඇවිල්ලා මරලා යනවනේ. මේ ගේ ඇතුළේ පාඩුවේදීත් ඇවිල්ලා මරලා යනවා. ඉවැනි තත්ත්වයකට අදපත් වෙලා තියෙනවා. ඒ නිසා අපි බුදුන් තරම් උත්සාහයක් දරන්න ඕන මේ කර්ම ක්‍රියා, වැරදි ක්‍රියා කරොත් ඒ විපාක ලැබෙනවා කියන එක තහවුරු කරවන්න ඕන. ඉතින් පුංචි කාලේ ඉඳලා දරුවන්ට අපි ඒවා කියලා දීලා අපි අනිත් අයටත් මේ ධර්මය අහන්න සලස්සලා ඒව අපි කටයුතු කරගත්තොත් මං හිතන්නේ සාමකාමී සමාජයක් යම් පමණක සමාජයක් ධාර්මික සමාජයක් අපිට ගොඩනගා ගන්න ලැබෙනවා. ඉතින් ඒ නිසා තමයි අද දේශනාව සඳහා මම ඉලක්ක කරගත්තේ මේ කර්ම විපාක ගැන යම් පමණකින්. ඒ කියන්නේ කර්මය ගැන දේශනාව කියන්නේ ඉතා දීර්ඝ වූ දේශනාවක්. ඒකේ සුළු පැතිකඩක් කරුණු කීපයක් ඉස්මතු කරමින් තමයි අද මේ දේශනාව අප සිද්ධ කරන්න යෙදුනේ. ඒ ගාථා රත්න දෙකක් මූලික කරගෙන ඉතින් අද මේ උදාර ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නේ ගලගෙදර වැෑත්තෑව හතුගහගඩ වත්තේ පදිංචි IRH වීරසේකර භාර්යාව දූ දරුවන් සහ ඥාතීන් පිරිස විසින් 2010 12 මාස 10 දින පරලෝස සැපත් වැෑත්තෑව හතුගහගඩ වත්තේ පදිංචිව සිටි විශ්‍රාමල විදුහල්පති NHB වීරසේකර පියාණන්ටත් දැනට වසර 15කට ඉහතදී අභාවයට පත්වුණු PN වැෑත්තෑව සොයුරාට සහ ජීවත්ව සිටින IRH වීරසේකර මෑණියන්ට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමට තමයි මේ උතුම් සදහම් දේශනා පවත්වන්නේ. ඒ වගේම මා මුලින් සඳහන් කළා වගේ අපේ ඒ ගෞරවනීය ගලජෙවර ප්‍රධාන සංඝනායක වැෑත්තෑව ශ්‍රී පුෂ්පාරාම විහාරයේ විහාරාධිපති අතිපූජ්‍ය වැෑත්තෑවේ ධම්මාලංකාර නායක ස්වාමීන් වහන්සේගේ දීර්ඝායුෂ සම්පත්තිය ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම දේශකයාණන් වහන්සේටත් ඒ වගේම බෞද්ධා නාවිකාවේ නිර්මාතෘ අතිපූජනීය ධර්මාගම කුසලගම්ම නායකපාණන් වහන්සේ ඇතුළු ඒ බෞද්ධා නාවිකාවේ කාර්ය මණ්ඩලයට සෙත් ප්‍රාර්ථනා කරන්නත් මේ පින්කමේ අරමුණු හැටියට සඳහන් කරලා තියෙනවා. ඒ නිසා අද දවසේදී මේ පින්වත් පිරිස මේ උතුම් සදහම් දේශනාව ශ්‍රවණය කිරීමෙන් අත්පත් කරගත්තා වූ ඒ උදාරතර මහා පුණ්‍ය සම්භාර ධර්මයන්ගේ බලමය මේ තුලින් අප සියලු දෙනාටම අමා මහ නිවන් සම්පත් සලසා ගන්නම හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. මේ අත්පත් කරගත්තා වූ පින් අපි ප්‍රථමයෙන්ම ලෝකයා සම්බුද්ධ ශාසනය සුරකින්න පින් කැමති සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. එසේ අනුමෝදන් වීමෙන් ඒ සියලු දෙවියන්ගේ ආශිර්වාදය රැකවරණ බැල්ම ප්‍රධාන වශයෙන් මේ වැඩසිටින අපේ පින්වත් ගලගෙදර ප්‍රධාන සංඝනායක වැෑත්තෑව ශ්‍රී පුෂ්පාරාම විහාරයේ විහාරාධිපති අවසරයි වැෑත්තෑවේ ධම්මාලංකාර නායක ස්වාමීන් වහන්සේට සලසලා උන්වහන්සේට නිදුක් නිරෝගී භාවය දීර්ඝායු සම්පත්තියම සලසා දෙත්වා කියලා සාදු කියන්න. විශේෂයෙන් අපි ඊටම සතුටු වෙනවා මේ පින්වත් පිරිස මේ ගෞරවනීය හාමුදුරන් වහන්සේව වැඩම කරවගෙන ඇවිල්ලා උන්වහන්සේට මේ සෙත්පතල නිරෝගී සුවය ප්‍රාර්ථනා කරලා කළගුණ සැලකීමේ උදාර අටුවක් සිදු කිරීම ගැන අපි ඉතාමත් සතුටට ප්‍රීතියට පත් වෙනවා. ඒ වගේම සියලු දෙවිදේවතාන් වහන්සේලාගේ ආශිර්වාදය බෞද්ධ රූපාණී නාලිකාවේ නිර්මාතෘ ධර්මාගම කුසලගම්ම නායක මාහිමිපාණන් වහන්සේට සලසලා දීලා උන්වහන්සේටත් මේ උදාර කටයුතු සාර්ථකව සිද්ධ කරගන්න භාග්‍ය උදා කරත්වා කියලා සාදු කියන්නේ. ඒ වගේම අපටත් සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබිලා ධර්ම ප්‍රචාර කටයුතු සාර්ථකව කරගන්න වාසනාව උදා කරත්වා. විශේෂයෙන්ම සෑම මාසයකම අවසාන ඉරුදින සවස 3 සිට 5 දක්වා කොළඹ බෞද්ධාලෝක මාවතේ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන ශාලාවේ පැවැත්වෙන ඒ උතුම් නිවනට මඟ වැඩසටහන සාර්ථක කර ගැනීමටත් වාසනාව භාග්‍යමු දා වේවා. ඒ වගේම සියලු දෙවියන්ගේ ආශිර්වාදය බෞද්ධයා නාලිකාවේ කාර්ය මණ්ඩලයට සලසලා මේ කටයුතු සාර්ථක කරගන්න භාග්‍ය වාසනාව උදා කරත්වා.
එවැගේම සියලු දෙවියන්ගේ ආශිර්වාදයේ ගලගෙදර වැත්තව හපුගාවට වත්තේ පදිංචි ආර්.එච්. වීරසේකර ඒ මැතිනියට ඒ දූ දරුවන් සහ ඥාතීන් පිරිසටත් විශේෂයෙන්ම ඒ ආර්.එච්. වීරසේකර මැතිනියට නිදුක් නිරෝගී භාවය ලැබිලා දීර්ඝායු සම්පන්නයෙන් කාලය ගත කරන්නත් වාසනාව භාග්‍යම උදා කරත්වා කියලා සාදු කියන්න. අද මේ සහභාගී වුණු තමන්ගේ ඥාතීතයිසි සියලු දෙනාටත් ධර්ම ශ්‍රවණය කළා වූ හැමටත් දිව්‍යාංගයේ අනන්ත ආශිර්වාදයෙන් යහපතක් උදා වෙලා දෙවිවරු ශ්‍රද්ධාවෙන් සීලයෙන් ශ්‍රුතයෙන් ත්‍යාගයෙන් ප්‍රඥාවෙන් අරිත්වා දෙවියෝ දමාමා නිවලින් සැනසෙත්වා කියලා සාදු කියන්න. එවැගේම මිය පරලෝකීය ඥාතීන්ට මේ වෙලාවේ පින් අනුමෝදන් කරනවා. විශේෂයෙන් ඒ 2010 දොළොස්වැනි මාසේ 10 වන දින පරිලෝසපත් වැත්තාව හතුගහවට වත්තේ පදිංචිව සිටි විශ්‍රාමලත් විදුහල්පති NHB වීරසේකර පියතුමාට මේ පින් අනුමෝදන් වේවා. එතුමාගේ බයගාමී ජීවිතයේ සපවත් වී අමානුෂිකවින් සනසේවා කියලා සාදු කියන්න. දැනට වසර 15කට ඉහතදී අභාවයට පත්වුණු PN වැත්තාව සොහොයුරාටත් වර්ග පරම්පරාවේ මියගිය සිළු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙලා ඒ හැමදෙනාද අමාමහා නිවනින්ම සනසෙත්වා කියලා සාදු කියන. අවසාන වශයෙන් මේ සිද්ධ කරගන්න ලැබුණ මේ උතුම් පින්වල බලමයිමෙන් අප හැමදෙනාගේම මෙලොව ජීවිතය යහපත් වේවා, පරලොව ජීවිත සුගතිය මෙහිමි වේවා. බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා නිවිසනසී පැමිණ වැඩමකට වදාළ ශාන්ත සුන්දර පරම රමණීය අතීතම මමාමා නිර්වාණ සම්පත් මේ බුද්ධ ශාසනයේදී තාකටි කාලයකදී සාක්ෂාත් කර ගැනීමේ දුර්ලභ වාසනාව භාග්‍යම උදා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ දේශනං. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා. පර්වසෝනානි සංසෙන් හැම දිනාටම අමාමහා නිවන් සම්පත් සැලසේවා. සුපින්වත්නි, අද දවසේදී මේ උතුම් වූ ධර්මදේශනය පවත්වා වදාළ කණ්ඩායම පොල්පිටිමුකලාන අශෝකාරාම වාසී සිරි විමලසිරි ඉංග්‍රීසි දහම් පාසලේ ගරු ප්‍රධානාචාර්ය ශාස්ත්‍රපති පූජ්‍යපාද පොල්පිටිමුකලානේ පඤ්ඤාසිරි ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේ හට නිදුක් නිරෝගී සුව සම්පත්තිය දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවායි අපි සියලු දෙනාම සාදුනාද පවත්වා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒත් සමගින් බෞද්ධ රූපවාහිනිය ඔබ වෙත ගෙන දායකත්ව ධර්ම දේශනාව මෙතකින් නිමවට පත්වනවා. පින්වත් ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.